අයිකෝන් එන්ටග්ලාම් කද අපි ඇවිල්ලානේ කොළඹින් පොඩ්ඩ ඈත බුලත් සිංහල ප්‍රදේශයට. අපි ටේඩර්ස් ආයතන තමයි අපි කැමිලා ඉන්නේ. අපි බලමු මේ ආයතන කරපු ඔන්ග්‍රිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන. මේ ව්‍යාපාරිකයන්ට ඇටවරු 7කට කලින් කිලෝවොට් 7ක ඔන්ග්‍රිඩ් පද්ධතියක් ඉන්ස්ටෝලේෂන් කරලා තිබ්බා. ඉතින් ඒකෙන් සි ගැටලුවක් නැතුව 2020 වෙනකම් බිල සීරෝ කරගෙන ඉකටම ආවා කිව්වා. නමුත් 2022 ගේ අදට මුහුණ දෙන ගැටලුවට මේ ඔන්ග්‍රිඩ් පද්ධතියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වත් අපි දන්න මේ අවුරුද්දේ දැන් මාස කීපයකට කලින් දහවල් කාලයේදී නැත්තම් පීක් මහවස්ස වල පවර් කට් එක සිද්ධ වුණාම ඔන්ග්‍රිඩ් එකෙන් බලාපොරොත්තු වෙන ජෙනරේෂන් අපි බලාපොරොත්තු වෙන්නේ වුණා සහ පවර් කට් එකටත් සොලියුෂන් එකක් එතුමාට ඕනේ කිව්වා. නමුත් එතුමාට පවර් කට් සොලියුෂන් එකක් එතුමා ජෙනරේටර් එකක් තිබ්බා. නමුත් ජෙනරේටර් එකක් කියන්නේ මේ කාලේ හොඳම විසඳුමක් නෙමෙයි. මොකද අපි දන්නවා ඉන්ධන එකකට යන මුදල සහ ඒ ඉන්ධන අපිට පිළිගුම් වලින් ලබා ගැනීම හැකියාව වගේ ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මේ දෙකම සලකා බලලා එතුමා සෝලහරහා මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න උත්සාහ කිරීමක් කරලා තියෙනවා. ඉතින් දිවිනිය විශාල ආයතන සංඛ්‍යාව සම කතා බහ කරලා මේ කොටේෂන් ලබාගෙන අවසානයේ ඉන්ටෙග්‍රම් එක අපි එතාව රටේ පැත්තින් ඉඳි අපි මෙතනදී අපි තෝරගත්තේ ඔන්ග්‍රිඩ් හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් මේනි බ්‍රෑන්ඩ් එකේ මේ කිලෝවොට් පරිමේ සිස්ටම් එකක්. ඉතින් මේ ඔන්ග්‍රිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එකයි අපි හිතන ප්‍රොපෝස් කරේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අපි කලින් කිව්ව ඔන්ග්‍රිඩ් ටිකක් විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ සහ ඔන්ග්‍රිඩ් එකක් විතර ප්‍රමාණවත් වෙන්නේ. ওই දෙකෙන් මොකද ආගත්තත් ප්‍රශ්නේ පිළිතුරෙන් 50% තමයි කවර් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔන්ග්‍රිඩ් හයිබ්‍රිඩ් සිස්ටම් එහෙම නැත්නම් සෝල සහ බැටරි කියන දෙකම අර්ථගත කරොත් තමයි වර්තමානයේ 2022 අපි මූණ පාලාගෙන විදුලි ආපෝදිර 100% හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්වර්ටර් එක ඔන්ග්‍රිඩ් පද්ධතියක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ඔන්ග්‍රිඩ් පද්ධතියට ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ තමයි ඉන්වර්ටර් පැත්තෙන් තියෙන්නේ. ඊට අමතරව මේ වැදගත්ම දේ තමයි ඊළඟ මේකට අපි බලන බැටරිය මොකක්ද කියන්නේ. මේ ඇනන් බ්‍රෑන්ඩ් එකේ ගත්තු මේ ඇනන් බ්‍රෑන්ඩ් එක ශ්‍රී ලංකාවල උතුරේ ඩිස්ට්‍රිබියුෂන් වෙන්නේ එන්ටෙක් ලංකා ආයතනය. ඉතින් එන්ටෙක් ලංකා ආයතනයට මේ සෝලර් ඩිගී මයින් බැටරියක් දාගෙන ඔන්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් පද්ධතියක් කරගන්න පුළුවන්. ඉතින් මේ පද්ධතිය හරහා අපි දැන් බලමු ප්‍රායෝගික විදිහට ගින වැටීමකදී එතුමා සුපර් මාකට් එකේ සාමාන්‍ය විදිහට දරු දින කිරීම කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා. අපි පල්ලෙහාට ගිහින් බලමු කොහොමද වැඩේ සිද්ධවෙන්නේ. දැන් අපි බලා ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ පවර් එක තියෙන වෙලාවක කොහොමද රැකප්පු සිද්ධ වෙන්නේ කියලා. අපි දැන් සෝලර් එක පැත්තට මාරුලා බලමු කොහොමද සෝලර් එක භාවිතා කරලා ආයතනෙ රැකප්පු කොහොමද කරගෙන යන්නේ කියලා. දැපටි බලා ගන්න පුළුවන් විදුලි නැති අවස්ථාවකම සාමාන්‍ය විදියට ආයතනයේ වැඩවලුත් මුල් කරගෙන යන්නේ කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට ගෙදරට වෙන්න පුළුවන් ව්‍යාපාර ස්ථානයේ කාර්යාලයට විදුලි බිල සීරෝ කරගෙන පව කට් එකකට විසඳුමක් ඕන. පල්ලෙහා තියෙන ටෙලිෆෝන් නම්බරයට අපි හොට්ලයින් එක කෝල් එකක් ගන්න. අපිට හොඳ සොලියුෂන් එකක් දෙන්න පුළුවන් ඔය කට්ටිය වෙනුවෙන්.